ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ අදත් එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල අද විදුලි කප්පාදුවක අවශ්‍යතාවක් නැහැ උපයෝගිතා කොමිසම කියයි විදුලියට සතියකට තෙල් දෙන්න ඇමති ගම්මන්පිල එකග වෙයි දුර්මත ඉවතලා බූස්ටරේ විද ගන්න ජනතාව උනන්දු වෙන ලකුණු 20/22 ජනවාරියේදී විතරක් විදේශ සංචාරකයන් 82,327 දෙනෙක් දිවයිනට බයිඩන් අපිව යුද්ධයකට ඇඳා ගන්න බලි කනවා පුටින්ගෙන් චෝදනා අද දිනේදී විදුලි කප්පාදුවක කිසිදු අවශ්‍යතාවක් නැතයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා ප්‍රමාණවත් පරිදි දැවි තෙල් සහ ඩීසල් ලැබුණොත් දිවයිනේ කිසිදු ප්‍රදේශයකට අද දින විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි ලංකා විදුලි බල මණ්ඩලයද පවසන්නේ මේ අතර විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා සතියකට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බව බල ශක්තිය අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා මේ අනුව විදුලි අවශ්‍යතාවට ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලංකා විදුලි බල මණ්ඩලයට ලැබෙනු ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. එමින්ම ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසමද ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග සාකච්ඡා කිරීමට සූදානම්ව සිටිනවා. නොරච්චෝලේ බලාකාරී හටගත් දෝෂයේ මෙවැනි විට යථාතත්වයට පත් කර තිබෙනවා. ඒ අනුව ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100ක දරිතාවක් එක් කිරීමට හැකි වූ බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 90කට වැඩි ප්‍රමාණයක් ඛනිජ තෙල් නීති සංස්ථාවට ගෙවන්න තියෙනවා මේ ගෙවීම ඉක්මන් කළ යුතුයි මෙම ගෙවීමෙන් බිලියන 3ක පමණ ප්‍රමාණයක් ඊයේ පෙරේදා විදුලි බල මණ්ඩලය විසින් ඛනිජ තෙල් නීති සංස්ථාවට ගෙවලා තිබ්බා ඊට අමතරව තව බිලියන 17ක මුදල් ප්‍රමාණයක් ඉදිරි දවස් 3-4 ඇතුළත ගෙවීමට CBA එක සූදානම් වෙමින් සිටින්නේ ඒ වගේම ප්‍රමාණයක්ට පස්සේ CBA එකට සිදු වෙනවා විදුලි නිපදවීම සඳහා අවශ්‍ය වෙන තෙල් ප්‍රමාණය ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවෙන් මුදල් ගෙවා ලබා ගැනීමට මම හිතන්නේ මේක හොඳ ප්‍රවණතාවක් අපිට මේ තත්ත්වයන් අපිට පිළිගෙන යනවා අපිට මේ මාසයේ අතුරත ලක්විජය ගල්ලංගුඩු බලාගාරයේ යථාර්ථයට පත්වමින් තියෙන අවස්ථාවක අපිට හැකි වේවි ඊයේ වගේ තැනින් තැන පව කැපීම් නැතුව විදුලි පරිබෝධනයේ අවසර දීමට බූස්ටර් එන්නත පිළිබඳ තිබූ දුර්මත ඉවතදමා ජනතාව බූස්ටර් එන්නත ලබා ගැනීමට උනන්දුවෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසනවා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටින්නේ දිනකට ලක්ෂයකට ආසන්න පිරිසක් බූස්ටර් එන්නත ලබා ගනිමින් සිටින බවයි ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. තවමත් රැල්ලක් ලෙසින් මේක වැඩි වෙලා නැහැ. අපිට මේක පාලනය කරගන්න පුළුවන් රෝහල් පිරී ඉතිරෙන්නේ නැතය කියලා අපිට රෝගීන් මතුවන්නට ඉඩදී බලා සිටීමට මං හිතනවා සුදුසු දෙයක් නෙවෙයි. සෞඛ්‍ය නීති රීතිවල අපේ තියෙන මූලික නීති රීති කිසිවක් ලිහිල් කරලා නැහැ. හැබැයි අපිට සමාජික සහ ආර්ථික කටයුතු සඳහා අවස්ථාව ලබා දෙනවා. ඊයේ දිනේ පමණක් තුන්වන මාත්‍රාව ලබාගෙන තියෙනවා 91,619 දෙනෙක්. දිනකට ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඇවිල්ලා මේ තුන්වන මාත්‍රාව ලබාගෙන තියෙනවා. අර කලින් කියපු දුර්මත ඉවත ළමින් අපේ රටේ ජනතාව මේ එන්නත ලබා ගන්න පැමිණෙනවා. යුදවතාව මගින් ක්‍රියාත්මක කරන ජංගම එන්නත් කරන වැඩසටහන් දිවෙනි විවිධ ස්ථානවල මේ දිනවල පැවැත්වෙනවා. බතරමුල්ල දියතුනේ පරිශ්‍රී ක්‍රියාත්මක වන එන්නත් කරන වැඩසටහන අද දිනෙත් පැවැත්වෙනවා. මේ අතර ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලය සඳහා බූස්ටර් එන්නත ලබා දීමේ ජංගම එන්නත් කරන වැඩසටහනක් ආයතන පරිශ්‍රයේදී අද පැවැත්වෙනවා. බූස්ටර් එන්නත ලබා දීමේ ජංගම එන්නත් කරන වැඩසටහන විවිධ රාජ්‍ය ආයතන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 612,322ක්. නිවාසවල සහ රෝහල්වල ආසාදිතයන් 18,000ක් ප්‍රතිකාර ලැබෙනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 578,849ක්. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,473ක්. මෙම වසරේ පළමු මාසය තුල සංචාරකයන් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. යනු ජනවාරි මාසය තුල දෛනිකව සංචාරකයන් 2,700 අතර පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.
වැඩිම පිරිසක් පැමිණ තේ ජනවාරි පසුන් දවන අතර එම සංඛ්‍යාව 3371ක් ඉන් වැඩි සංචාරක පිරිසක් මෙරටද පැමිණෙත්තේ රුසියානු සමූහ හඬුවෙන් එම සංඛ්‍යාව 13478ක් ඉන්දියාවෙන් සංචාරකයන් 11751 දෙනෙකු පැමිණ තිබෙනවා යුක්‍රේනයෙන් 7774 දෙනෙකුද එක්සත් රාජධානියෙන් 7442 දෙනෙකුද මෙරටට පැමිණ තිබෙනවා ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි සෙසු රටවල් වන්නේ ජර්මනිය ප්‍රංශය පෝලන්තය ඕස්ට්‍රේලියාව මාලදිවයින සහ කසක්ස්ථානයයි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් සහ තවත් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා අලුයම දෙකට පමණ මෙම ගැටුම ඇති වූ බවයි පොලිසිය පවසන්නේ සිද්දෙන් තුවාල ලැබූ සිසුන් මෙවන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලින්ට අයත් මෝටර රථයක් සිසුන් බාරයටගෙන පොලිසියට බාර දීමට කටයුතු කෙරුණා ප්‍රහාර සිදු කළ එක් සැකකරුවෙක් මෙවන විටත් පොලිසිය අතරංගොඩගෙන තිබෙනවා තමන්ට පහර දීමක් සිදු කළේ කුමන හේතුවක් නිසාද යන්න නොදන්නා බවයි සිසුන් මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ජූනි 17 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා අමාත්‍යවරයෙකු වශයෙන් සිටියදී නීත්‍යානුකූල ආදායම් අභිබව රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අයතාලෙස අත්පත් කරගත් බවටයි විමල් වීරවංශ මහතාට චෝදනා එල්ල වී ඇත්තේ ඒ සමග තවත් නඩු කිහිපයක තොරතුරු අධිකරණ පුවත් විශේෂාංගයෙන් විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අසනීපතත්වෙන් පසුවන බැවින් ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වෙනත් දිනයක් ඉල්ලා සිටියා ඒ අනුව නඩු විභාගයේ ජුනි මාස 17 සහ 28 දිනවල සිදු කිරීමටයි විනිසුරුවරයා තීන්දු කළේ සාක්ෂිකරුවන්ට ඒ දින අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසද නිකුත් කරුණා අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනදාස මහත්මිය කියා සිටියේ මෙම නඩුවට අදාළව පිළිගැනීම් 66ක් සලකුණු කර ඇති බවයි ඒ සම්බන්ධයෙන් විත්ති පාර්ශවයේ අවධානය යොමු කළහොත් මෙම නඩුව සියලු සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද ඇය දන්වා සිටියා මේ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවයි විත්ති නීතිඥවරයා සඳහන් කළේ රජයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ බහන්ට හා සේවා බදු පනත් කැටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් විභාගය අද තුන්වන දිනටත් පැවැත්තුණා ඒ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම කැටුම් පත අභියෝගයට ලක් කරමින් පාර්ශව 10ක් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා සුරාපතු පරීක්ෂකවරුන්ගේ සංගමයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ සුරාපතු සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුරාබදු පනතින් එම දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බලතල මෙම පනත් කැටුම් පත මගින් අහිමි කර ඇති බවයි බදු ගෙවන බහන්ඩ හා සේවා කවරේද යන්න තීරණය කිරීමේ සහ බදු අය කිරීමට තමන් කැමති පුද්ගලයන් පත් කිරීමේ බලය ඇමතිවරයාට පැවරීම මගින් ඔහුට අත්නොමතික බලයක් ලැබෙන බවට ජනාධිපති නීතිඥවරයා තර්ක කළා අනතුරුව වැඩිදුර විමසීම හෙට දින තෙක් කල් තැබුණා චන්ද හිමියන් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් පැවති ජූලි පළමු වනදා දිනය මෙම වර්ෂයේ සිට සංශෝධනය කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා. එ අනුව පෙබරවාරි පළමු වනදා සිට චන්ද හිමියන් ලියාපදිංචිය සිදු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. මේ යටතේ වූ යෝන් පුරවැසියන් මාර්ගගත ක්‍රමයට චන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි කරවීමේ ක්‍රමවේදය හඳුන්වා දීමේ වැඩසටහනක් නුගේගොඩ දීප වැතුණා. ඒ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්ත්‍රි රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්යි චන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පටන් ගත් කවුණු සිට 2021 දක්වා චන්ද හිමියන් ගණන් ගැනීමේ දිනේ විදිහට නීත්‍යානුකූලව සඳහන් කරපේ ජූනි මාසයේ පළවෙනිදා නමුත් 2021 අංක 22 දරන චන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනතෙන් අපි මේ දිනේ වෙනස් කළා පෙබරවාරි පළවෙනිදා යොදාගත්තා. ඒ අනුව තමයි ප්‍රථම වතාවට මේ 22 වර්ෂයේ තමයි පෙබරවාරි පළවෙනිදා චන්ද හිමියන්ගේ දිනේ ලෙස සලකන්නේ. බලන මෙවර අපේ තේමාව වුණේ ඔබේ චන්දේ රටේ අනාගතයයි කියන එක. විශේෂයෙන් මේ පනතෙන් හඳුන්තෙන් හඳුන්වා දුන්නා වයස අවුරුදු 18ට වැඩි අලුතෙන් චන්ද හිමිකම ලබන අයට අවුරුද්දේ අවස්ථා 4කදී තමන්ගේ ඡන්දය ලියාපදිංචි කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගණන් ගන්නා දිනේ විදිහට පෙබරවාරි පළවෙනිදා දිනේට 18 සම්පූර්ණ වෙන අයගේ ඡන්දය ලියාපදිංචි කිරීම සිදු වෙනවා. ඊට අමතරව පෙබරවාරි මාසයේ පළවෙනිදා සිට මැයි 31 දක්වා මාස 4ක් කාලය තුල වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන නවක තරුණයන්ට ඔවුන්ගේ අලුත් ඡන්ද ලියාපදිංචි කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා තමන්ගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මගින් ඒ අදාළ වයිසී ආකෘතිය ලබාගෙන පුරවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අද විශේෂයෙන් මේ සක්‍රියයෙන් අඳුන්වා දුන්නේ මාර්ගගත ක්‍රමය අනුව. ඒ කියන්නේ ඔන්ලයින් තාක්ෂණය භාවිත කරමින් කොහොමද ඡන්දේ ලියාපදිංචි කරගන්නේ කියන එක. ඒ වගේම තමයි අපි ආයි ජූනි මාසයේ සිට සැප්තැම්බර් 30 දක්වා මාස 4 කාලය තුල වයස අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ ඡන්දේ ලියාපදිංචි කිරීමේ සිදු කිරීම කරනවා.
එයනුව මැයි 31 වෙනිදා අපි ලයිස්තුවක් සකස් කරනවා ඒ මාස හතරට අදාළව 18 සම්පූර්ණ වෙච්ච ඡන්දදායකයන්ගේ ඒ වගේම සැප්තැම්බර් මාසයේ 30 වෙනිදා වෙනකොට ඒ මාස හතර ඇතුළත 18 සම්පූර්ණ වෙලා ඡන්ද බැල ලැබිච්චයන්ගේ ලයිස්තුවක් සකස් කරනවා पूर्व कमीशन सभावन्ही सह कमिटुवल तीरन अगेमहा इदिरी क्रियामार्ग गैनीम पिलिबंद जनाधिपति पारीक्षण कमीशन सभाव बंडारनायक सम्मंत्रण शालावेदी रेस्वुना कमीशन सभापति श्रेष्ठाधिकरण विनिसुरु एएमडी नवास महतागे प्रधानत्वेनुई मेम कमीशन रेस्वुने एही सेसु सामाजिकयन लेस हिटपु पोलिसपति चंद्र प्रणांतु सह हिटपु दिशापतिवरयकु वो निमल अभिसिरियन महतरु निक्व सिटिया जातिक समगी हा प्रतिसंधान व्यापारी अध्यक्ष जनरल दीप्ति लमाहेवा महता कमीशन महामुए पेनी सिटिया तम आयतने वेडपिलिवेल संधा राज्य सहाय लबेन बवाई ओहु संधान कले ආයතනය කොහොමද රට ඇතුලේ වැඩ කරන්නේ සහ ඒ සම්බන්ධයෙන් තියෙන පිළිගැනීම ඒ වගේම රජය කොයි ආකාරයක සහයෝගයක් මේ වැඩසටහනට දෙනවාද කියන එක තමයි මූලික වශයෙන් කොමිසමට දැනගන්න අවශ්‍ය උනේ මම හිතනවා ඉතාම හොඳ තොරතුරු ප්‍රමාණයක් අපිට ලබා දෙන්න පුළුවන්කම තිබුණායි කියලා රුපියල් මිලියන 11කට වඩා වටිනා විදේශ මුදල් තොගයක් රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදී එම මුදල් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දිගු කලක් තිස්සේ සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම ජාවාරම හෙලිකර ගැනීමට හැකි වුණේ. ඒ ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට විදේශ මුදල් ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරු වලට අනුවයි. මෙම සැකකරුවන් දෙදෙනා ඩුබායි බලා යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත් වුණේ. ඔවුන්ගේ ගමන් මළු තුල සූක්ෂම ලෙස සංගවා තිබූ යුරෝ 46,000ක් එහිදී සොයා ගැනුණා. සැකකරුවන් පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු කරන බවයි රේගු නිලධාරීන් පවසන්නේ. රබර් වගාවේ සංවර්ධනයේ සඳහා ප්‍රංශ රජයේ අනුග්‍රහය ලැබෙන බව වැවිලි අමාත්‍යංශයේ නිවේදනය කරනවා. වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු මහතා අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කෙරුණා. එහිදී නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙරට කුඩා රබර් වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව ව්‍යාපෘති ආරම්භ කිරීමට සාකච්ඡා කරනු ලැබුවා. එම ව්‍යාපෘති සඳහා ප්‍රංශ රජය මුල්‍ය ආධාර ලබා දීමට නියමිතයි. මෙහිදී බඩල් කුඹුරහා මැදගම් ප්‍රදේශවල රබර් වතු හිමියන්ට නවීන තාක්ෂණ යොදා ගන්න ආකාරය පිළිබඳ පුහුණුවක් ලබා දීමටද යෝජනා කර තිබෙනවා. ඒ සඳහා මිච්ලින් ශ්‍රී ලංකා ආයතනයේ සමග එක්ව කටයුතු කරන බව ප්‍රංශාධාර මත එවැනි ව්‍යාපෘතියක් දැනට මොන්රාකල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අතර ඉන් ප්‍රතිලාභ ලබන රබර් වතු හිමියන් සංඛ්‍යාව 6000ක්. කාබනික පොහොර පමණක් භාවිත කරන සිදු කරන වගාවෙන් ලබා ගන්නා අස්වැන්නට ඉහළ ඉල්ලුමක් ඇති බව ගොවීන් පවසනවා. මොරගහ කන්ද මහවැලි කලාපයට අයත් ඇලහැර ගල්ලෑව ප්‍රදේශයේ ගොවින් පවසන්නේ කාබනික වගාවෙන් ලබා ගන්න අස්වැන්නට ඉහළ මිලක් ලැබෙන බවයි. කිසිදු වාරිජල පහසුකමක් නොමැතිව වෙස ජලෙන් හා කාබනික පොහොර පමණක් භාවිතයෙන් ගොවින් මෙවර ඉහළ අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. මහකන්නේ ගොඩබෝක ලෙස බඩේරුගු මිරිස් මුංගට ආදි වගාවන්ගෙන් ඉහළ අස්වැන්නක් ලබාගත් බවයි ගොවින් කියා සිටියේ. මේ ඇලහැර ව්‍යාපාරයේ මේ අතර ගැල්ලාවේ කාබනික පොහොර වලින් තමයි සෑහෙන දුන්නේ ගොඩක් වැඩ කරලා තියෙන කට්ටිය. කාබනික පොහොර වලින් දැන් සෑහෙන සාර්ථක වෙලා තියෙන ගොවිතැන් අක්කර 200ක් විතර ගොවිතැන් කරලා තිනවා මේකේ කට්ටිය. අපි රසායනික පොහොර ගහලා නැහැ කොහොමත්ම. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ඇටියට අපි මේක කාබනික විදියට තමයි කරන්නේ. අස්වැන්න සාර්ථකයි. මේ අතර වවුනියාව පූනෑව මෙදවච්චිය ප්‍රදේශවලද කාබනික පොහොර පමණක් භාවිතයෙන් සිදු කළ වගාවල අස්වැන් නෙලීම ආරම්භ කර තිබෙනවා. නිසි පරිදි කාබනික පොහොර යොදා වගාවන් සිදු කරන්නේ නම් ඉතා සාර්ථක අස්වැන්නක් ලබා ගත හැකි බව ගොවින් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ බලන්න මගේ කුඹුර කිසිම පොහොරක් නැතුව අර සියර පොහොර ටික විතරක් රජයෙන් දුන්නා දාලා දෙනවා. මේ වගේ අස්වැන්නක් උඹ අවුරුදු ගාණකින් මේ ආවේ යූරියා පොහොර රසායනික පොහොර ඕනේ අපිට හොඳ ආදායමක් ගන්න පුළුවන්. කලට වේලාවට වැඩ කරන්නේ මේ වී කරල් හොඳට හැදිලා තියෙනවා. මේකට යොදලා තියෙන්නේ රජයෙන් ලබා දුන්න සියර පොහොර වතාවල් දෙකක් පමණයි. වී වපුරලා අපි ගෙදරට එලා හිටියට වැඩක් නැහැ. මේවට ඇවිල්ලා හොයලා බල සාතු කරන්න ඕනේ. මහා ජනතාව පාරට බහැලා උද්ඝෝෂණ කරලා වැඩක් නැහැ. ඒවට නිසි ක්‍රමවේද ගොවියා විසින් හොයා ගන්න ඕනේ. ඉදිරියේ ආදායමක් ගන්න නම් අපි මේ රජයේ ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න ඕනේ. කලට වේලාවට වී ගොවිතැන අපි කරන්න ආරම්භ කරොත් අපිට හොඳ ආදායමක් මේකින් ගන්න පුළුවන්. දැන් පුවත් කිහිපයක් ලොහුඬින්. समस्त लंका छायारूप कला संघ में सामाजिक अनुदापत्म प्रधान राजारक्षक आपदा कलमकरण राज्य मत्यांश श्रवणकारी दीपवेत्ना पासल मट्टमीन क्रियात्मक छायारूप कला संघम एकमुतुलिस पिहिटुआती मिम संघ में सामाजिक अनातर अद्यकिम हा धनुव विदाहता केनीम अरमुनाई
කොළඹ තරුණ බෞද්ධ සංගමේ වසරක් පාසා පවත්වන ලයිට් ඔෆ් ඒෂියා ත්‍යාග හා සහතිකපත් ප්‍රදාන උත්සවයේ එම සංගම් ශාලාවේදී පැවැත්වුණා. ඒ දේශමාන්‍ය KHJ විජේදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් දරුවන් උදෙසා ඉංග්‍රීසි භාෂාවෙන් පැවැති කතික තරගවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.